එතුමාට ඉතිහාසය අමතක වීමේ රෝගයක් තියෙන බව අපිට පේනවා. මොකද මේ ඉතිහාසය අමතක වීමේ රෝගය? 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ පැවැත්වුවේ ජනාධිපතිවරණයක්. ඒක පාර්ලිමේන්තු මහා මැතිවරණයක් නෙවෙයි, ඒක පළාත් සභා ඡන්දෙකුත් නෙවෙයි, ජනාධිපතිවරණයක්. රටේ ජනතාවගේ කැමැත්ත ඇහුවේ රටට සුදුසු ජනාධිපතිවරයා කවුද කියලා. එදා මිනිස්සු ඡන්දෙ දුන්නේ ජනාධිපතිවරේ පත් කරගෙන. ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජයග්‍රහණය කරලා ජනවාරි 9 වෙනිදා එළි වෙනකොට මොකද්ද සිද්ධ වුනේ? ජනාධිපතිවරණයක ප්‍රතිඵල එනකොට පාර්ලිමේන්තු මැතිවරණයක ප්‍රතිඵල හා සමාන කරගත්තා. මෙන්න මේක තමයි අපි අපේ රටට ජනතාව අද අපෙන් අහන ප්‍රශ්නේ. ඇයි වික්‍රමසිංහ මහත්තයා මේව අමතක වෙන්නේ? ඒ වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවේ හිටියේ මන්ත්‍රීවරු 44 දෙනයි. 3-2 එහා ගිය බලයක් මහින්ද රාජපක්ෂ පැතුමා ළඟ තිබුණා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපතිවරයා හැටියට දිවුරුන් දීලා ඉන් අනතුරුව අගමැතිවරයා හැටියට 44ක් තමන් ළඟ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 44 දෙනෙක් ඉන්න එක්සත් ජාතික පක්ෂයේ 44 දෙනෙක් හිටපු රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතිවරයා හැටියට දිවුරුන් දුන්නා. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආදර්ශයක් දුන්න රටට. මොකද ආදර්ශය? එතුමා පාන්දර 3 වෙනකොට අරලියගහ මන්දිරෙන් බොහොම නිහතමානීව තමන්ගේ පරාජය පිළි අරගෙන එතුමා එළියට බැල ගියා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ මොහොත දැන් දවල්ට කන්නේ නැතු, උදේට කන්නේ නැතු අර පුටුවෙම වාඩියන් ඉන්න අරලියගහ මන්දිරයේ තියෙන අගමැති පුටුවේ. මොකද එයාට බයයි අඩු ගානේ ඇවිල්ලා තමන්ගේම පක්ෂේ කෙනෙක් එතුමා නැගිටිනකොට ඒක වාඩියනේ කියලා. එහෙම සැකයකුත් තියෙනවානේ. දැන් එතුමා යන්නේ නැහැ. දැන් එතුමා අරලියගහ මන්දිරයේට අර අරක් ගත්ත මහා බහිරවයාසේ අරලියගහ මන්දිරයේ බලාගෙන ඉන්නවා හිටපු අගමැතිතුමා වත්මන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහත්තයා. දැන් එතුමාට මතක නැහැ. අපි හිටපු ඇමතිවරු මහාචාර්ය ජීල් පීරිස් මැතිතුමා, විදේශ ඇමතිතුමා, අපි වරාය මහාමාර්ග ඇමතිවරයාට අපි මොකද්ද කරේ? අපි 9 වෙනිදා එළි වෙනකොට අපි අපේ සියලුම රාජකාරි වලින් අපි ඉවත් වුණා. අපේ ඇමතිකම් වලින් ඉවත් වුණා. යාන වාහන බාර දුන්නා. අපි කියන්නේ ඒකේ තියෙන ලිපි ගණුවේ ඉන්න. අපි කියන්නේ ලිපි ගණුව අරගෙන එන්න ඒ අමාත්‍ය එහෙම ගේන්න තරම් රහසිගත ලිපි ගණුව තිබුණේ නැහැ අපේ හිටපු ඇමති මණ්ඩලයට. හැබැයි දැන් අන්න ලිපි ගණුව එන්න ගියා. අන්න ගියා ඊයේ අර්ජුන රණතුංග බොහොම සත්භාවයෙන් සුදු පිරුවට දාගෙන හිටපු ඇමතිවරයෙක් ඔයා. හරිම පිරිසිදු. අර ක්‍රිකට් බෝඩ් එක ගැන හැමතිස්සෙම මහා උජාරුවෙන් කතා කරන, දූෂණයේ වංචාව ගැන කතා කරන අර්ජුන රණතුංග බොහොම නිහතමානී ඇමතිවරයා ඊයේ යනවා තමන්ගේ ලිපිගණු ටික ගෙහින්න. මොනව හරි ඉතින් රහස් දෙයක් තියෙන්නේ නැති නේ ලිපිගණු වල. එහෙම ගියන්නේ නැහැ නේ ඔච්චර කලබලේ. අවි ආයුධ දරාගෙන මරාගෙන මැරෙන්න හරි ඒ ලිපිගණුව ගේන්නේ යන්නේ මොනව හරි ඒක ඇතුලේ බඩු ඇතිනේ. බඩු තිබුණ හින්දානේ එන අයව මරා දැම්මේ.